මෙහෙමයි මේ කාරණාව දැන් ලංකාවේ විධායක ජනාධිපතිතුමේ ගේනකොට ඒ වෙලාවේ අපි මොන මොන මත ජන ජයජයවදන මතයක තිබුණත් මේ පිළිබඳ මං හිතන්නේ තර්කයට ගත්ත ප්‍රධාන කාරණාව තමයි ස්ථාවර ආණ්ඩුවක තියෙන නැතිකම. දැන් උදාහරණයක් වශයෙන් 1965 ආණ්ඩුව හැදුනේ 7 අවුලකින්. 70 ආණ්ඩුව හැදුවේ 3 දෙනෙක්. 77 ආණ්ඩුව හැදුනේ 6 පහකින්. එතකොට මේ එකිනෙකට පරස්පර රජයන් නිර්මාණය වීමෙන් රටක ආර්ථික සැලසුමට ලොකු බාධාවක් වෙනවා කියන එක ගැන ඒ වෙලාවේ මේ ක්‍රියාමාර්ගයක් අදහසක් තියෙන්න ඇති. මම විශ්වාස කරනවා මෙවැනි වැඩපිළිවෙලක් අපි කරනකොට රටේ ආර්ථිකය ස්ථාවර කිරීම රටේ නිශ්චිත වැඩපිළිවෙලක් අතු ඉදිරියට ගෙන යාම මේ සියලුම කරුණු සලකා බලලා තමයි අපි එක් කරන්න ඕනේ. එහෙම කෙරුවොත් විතරට එන්නේ. මොකද අද සම්පූර්ණ වෙනස් ලෝකයක් නේ තියෙන්නේ. දැන් ඔබ දන්නවා ඉන්දියාව පවාද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියන කාරණාව නිසා සමහර ප්‍රශ්න වලට මුහුණ පාලා තිබෙනවා. මම දැක්කා ඊ ඉන්දියාව අගමැතිවරයා කියලා දිනවා රෆායල් ප්ලේන් එක තිබුණා නම් මීට වඩා හොඳට අපිට ගහන්න තිබුණා කියලා. ඉතින් ඒ නිසා මේ වගේ ලොයිකුත් ප්‍රශ්න ඇති වෙන්නේ අර ප්‍රජාතන්ත්‍රවාදයේ ඔරඩා ලිහිල්ුණු සැනින් අපේ වගේ රටවල තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්න ඕනේ ලිහිල් වෙන්න ඕනේ. නමුත් ක්‍රියාත්මක කිරීමේ යම් කිසි අපහසුතාවයක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. ඒක ගැන අපි කල්පනා කරන නිසා අපිට තියෙන අත්දැකීම් ගොඩක්. අපි අනික රටවල් වගේ නෙමේ සම්පූර්ණයෙන්ම මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන අත්දකපු අය, ඒ වගේම අපි අධික බලතල සහ ජනාධිපති ධුරයන් නිර්මාණය කරපු අය, ඒක 19 වෙනි ආණ්ඩු ප්‍රස්තාවයෙන් ආපහු යම් ප්‍රමාණයක් ඉවත් කරපු අය, ඒ නිසා අපිට අත්දැකීම් ගොඩක්. මේ අත්දැකීම් මේක පාදක කළ සාකච්ඡා කරන එක ගැනයි මම වඩා කැමතියි.